කඳාන තියෙන සුපිරිම ගෙයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ගේ ඇතුළට යන්න කලින් මම පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ ඒ ගෙදරට යන්න තියෙන ඇක්සස් රෝඩ් එක. රෝලර් ගේට් එකකින් සහ විකට් ගේට් එකකින් ගේ ඇතුළට එන්න වෙන්න පුළුවන්. මේ තියෙන විකට් ගේට් එක. ඉතින් රෝලර් ගේට් එකකින් අපි මේ එන්ට වෙන්නේ අපේ සුපිරි නිවසට. මම ඉන්න ලොකේෂන් එක ගැන කිව්වොත් කඳාන සහ රාගම ටවුන් දෙකටම විනාඩි 5කින් 6කින් යන්න පුළුවන් දුරකින් තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් මේ දැන් මං ඉන්නේ කාර් පාක් එකේ. ඉතින් කාර් පාක් එකේ වාහන දෙකක් ඇති වෙන පාක් කරගන්න පුළුවන් වගේම මේ තියෙන ඉන්ටර්ලොක් කරලා තියෙන ස්පේස් එකෙත් ඔයාලට තව එක වාහනයක් පාක් කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ගියොත් අපිට garden area එක තමයි තියෙන්නේ. grass කරලා එතකොට ඉන්ටර්ලොක් කරන ඒවා මේ හැම දෙයක් එකම තමයි ඔයාලගේ අතට හම්බ වෙන්නේ. මේ car parking area එකේ ඔයාලට බලා ගන්න පුළුවන් double height roof එකක් තමයි තියෙන්නේ. රූෆ් එක විතරක්ම නෙමෙයි ඔයාලට පේනව ඇති මෙතන තියෙන මේ කණු. ඉතින් කණු වල උසත් එක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ගෙදරට සහ මේ තියෙන එන්ට්‍රන්ස් එකට ලස්සන එලිගන්ට් ලුක් එකක් දීලා තියෙනවා. එහෙනම් අපි ගේ ඇතුළට යමු. ඉතින් ගේ ඇතුළට යන්න කලින් දෙයක් පෙන්වලා ඉන්නම්. මේ ඔයාලට පේනව ඇති මෙන්න මේ හරියෙන් ලස්සන බල්කනි ඒරියා එකක් බලා ගන්න තියෙනවා. ඉතින් පාක් එකටම ඕපන් වෙන විදිහට ඉතින් අපි ඉස්සරහට කතා කරද්දි අපි ඒ ගැනත් බලමු. දැන් අපි ගේ ඇතුළට යමු. කඳානේ පර්චස් 11 මාරකින් හදලා දීලා තියෙන මේ ගෙදර ඔයාලට කාමර 4ක් සහ වොෂ්රූම්ස් 3ක් එක්ක තමයි හම්බ වෙන්නේ. ඉතින් ගෙදරට එන්ට වෙද්දිම තියෙන ඩෝ එකේ ඉඳලාම ආට ලස්සන වුඩ් වර්ක්ස් බලා ගන්න පුළුවන්. මේ තියෙන වින්ඩෝ ඒරියාස් ඒ හැම දෙයක්ම මේ ඇරේන්ජ්මන්ට් හැම දෙයක්ම ගෙදරට හොඳ එලියක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ගේ ඇතුළට එන්ට වෙද්දිම අපිට පේන තැනක් තමයි මේ තියෙන කෝට් යාඩ් එක. ඉතින් ගෙදරට තවත් එලියක් එකතු කරනවා. ඒ වගේම තමයි හොඳ ස්පේස් එකක් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හයිට් වයිස් ගත්තොත් ලොකු උසක් තියෙන කෝට් යාඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කිට්ටුවෙම තමයි ඔයාලට මේ ගෙදර තියෙන පළවෙනි රූම් එක හම්බ වෙන්නේ. ඉතින් අපි රූම් එක ඉස්සෙල්ලම බලමු. ටයිල් වර්ක්ස් කරපු ඒ ලිවිං ඒරියා එකෙන් අපි එනවා ටයිටේනියම් ෆ්ලෝ එකකට මාරු වුණ රූම් එකකට. ඉතින් ස්පේස් වයිස් ගත්තොත් හොඳට ඉඩකඩ තියෙන රූම් එකක් අපිට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ හම්බ වෙන. ඉතින් අපි කාර් පාකින් ඒරියා එකට පේන්න තිබ්බ මේ වින්ඩෝ ඒරියා එක ඕපන් වෙන්නේ. ඉතින් ඒ තියෙන කාර් පාකින් එකට වගේම අපි මේ එන්ට්‍රන්ස් එකට මේ රූම් එකටත් හොඳ එලියක් සහ හොඳ එයා ෆ්ලෝ එකක් ගන්න පුළුවන් විදිහට හොඳ වෙන්ටිලේෂන් එකක් දෙන්න පුළුවන් විදිහ තමයි මේ වින්ඩෝස් ඇරේන්ජ්මන්ට් තියෙන්නේ. මේ රූම් එකේ ෆැසිලිටි එකම අපි බලන්න යනවා මේ රූම් එක ළඟින්ම තියෙන කෝට් යාඩ් එක. රූම් එකෙන් අපි එන්නේ කෝට් යාඩ් එක. කෝට් යාඩ් එක ගැන මම මුලින්ම කිව්වනේ ඩබල් හයිට් එකක් වගේම හොඳ එලියක් යන විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් කෝට් යාඩ් එකෙන්ම තමයි අපේ පළවෙනි වොෂ්රූම් එකට යන්න තියෙන්නේ. ඉතින් ස්පේස් එකක් තියෙන හොඳ ඉඩක් තියෙන හොඳ වොෂ්රූම් එකක්. ඒකවල ෆිටින්ස් හැම දෙයක්ම ක්වොලිටියටම කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන ෂවර් ඒරියා එක. ඉතින් කලර් ටෝන් එක, ටයිල් වර්ක්ස් මේ හැම දෙයක්ම ලස්සනටම කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි යනවා අපි මේ ගෙදර තියෙන දෙවැනි රූම් එක බලන්න. ඉතින් තාමත් වැඩ ඉවර නෑ. මේ රූම්ස් වල පවා බඩු එහෙම තියෙනවා. ඉතින් මේ රූම් එකේ තවලට පුළුවන් ලස්සන ටයිල් වර්ක් එකක් බලා ගන්න, ලස්සන ටෝන් එකකට වින්ඩෝ එක වගේම ඔයාලට ෆෑන් සහ සීලින් ලයිට් එක්කම ඒසී එකක් හයි කරගන්න පුළුවන් ප්‍රොවිෂන් එකමයි මේ රූම් එක හම්බ වෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති අප්ස්ටේයර් එකට යන්න තියෙන ස්ටෙප්ස් ටික තමයි තියෙන්නේ. ඉතින් කෝට් යාඩ් එකට සහ මේ පෙන්නපු කොමන් වොෂ්රූම් එකට ගොඩක් සමීපෙන් තමයි අර රූම් එක තියෙන්නේ. දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ කිචන් ඒරියා එක බලන්න. ඉතින් ලිවිං ඒරියා එකටම ඕපන් වුණු මොඩර්න් කන්සෙප්ට් එකට හදලා තියෙන ලස්සන කිචන් ඒරියා එකක් තියෙනවා. දැනටමත් 90%ක් වගේ තමයි වැඩ ඉවර වෙලා තියෙන්නේ. ඔයාලට ග්‍රැනයිට් ටොප් එකක් එක්ක තමයි මේ තියෙන ඇරේන්ජ්මන්ට් හැම දෙයක්ම හම්බ වෙන්නේ. මෙතනත් ඔයාලට වින්ඩෝ ඒරියා එකක් බලා ගන්න පුළුවන්. කිචන් එකට ඩිරෙක්ට් එළිය ගන්න විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. ඉතින් හොඳ එයා ෆ්ලෝ එකකුත් ගන්න පුළුවන්. ඉතින් මේ එකම කිචන් ඒරියා එකෙන් මේ ආපු
බැක්යාඩ් එකේ ඔයාලට වෙනසකටත් එක්ක ලස්සන ලිඳක් එහෙම බලාගන්න තියෙනවා. ඉතින් තාමත් වැඩ කටයුතු ඉවර වෙමින් පවතින මේ ගෙදර ඔයාලට පෙන්වන්න ඕන මේ තියෙන ලිවිං ස්පේස් එකේ තියෙන ඉඩ කඩ. පාර අයිනෙම වගේ තිබ්බට හොඳ ෆ්‍රෙෂ් එයා එකක් ගේ ඇතුළට එන විදිහට කූල් එන්වයරන්මන්ට් එකක් හදලා දීලා තියෙනවා. දැන් අපි අප්ස්ටේයර් එකට යන ගමන් ඉන්නේ. ඔයාලට මේ අතරෙත් පෙන්වන්න දෙයක් තියෙනවා මේ ෆ්ලෝ එක ස්ටෙප්ස් වල තියෙන ෆ්ලෝ එක ගැන කිව්වොත් වුඩ් වර්ක්ස් වලින්ම තමයි හදලා තියෙන්නේ. ඉතින් ගෙදරට අර වයිට් ටෝන් එකට තවත් හොඳ මොඩර්න් ලුක් එකක් එකතු කරන්න මේ දේවල් උදව් වෙලා තියෙනවා. මේ ගෙදර තියෙන බිත්ති හැම එකක්ම හදලා තියෙන්නේ ගඩොල් වලින්. ඉතින් මං කියවනේ කූල් එන්වයරන්මන්ට් එකක් කියලා. ඒක හදලා දීලා තියෙන්නේ ඒ බිත්ති නිසා. ඉතින් මේ ඔයාලට දෙපැත්තෙම පේනවා ඇති මං කියපෝ ඉතිරි රූම් දෙක තියෙන්නේ මේ අප්ස්ටේයර් එකට නගින තැනම දෙපැත්තෙ. ඉතින් මේ ලිවිං ඒරිය එකට යන තැනම ඔයාලට බලා ගන්න පුළුවන් අර පහල අපි බලපු කෝට් යාඩ් එකේම රූෆ් එක. ඒ කියන්නේ ඩබල් හයිට් කියවනේ. ඉතින් මෙතනටත් පේන විදිහට හදලා දීලා තිනවා. සම්පූර්ණයෙන්ම ටයිටේනියම් කරලා තියෙන වෝල් එක. දැන් මේ ඉන්නේ ලිවිං ස්පේස් එකේ අප්ස්ටේයර් එකේ තියෙන සම්පූර්ණයෙන්ම ෆ්ලෝ එක ගත්ත සිමෙන්ට් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ හදලා තිබ්බට ඔයාලට වුඩ් ෆිනිෂ් එකක් විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ලිවිං ස්පේස් එකේ හොඳ එයා ෆ්ලෝ එකක් ගන්න පුළුවන් විදිහට මේ වින්ඩෝස් හදලා දීලා තිනවා. ඉතින් ගේ ඇතුළට එන්ටර් වෙද්දිම මම පෙන්වන්නේ පොඩි බැල්කනි ඒරිය එකක් හදලා තිනවා අපේ පාකින් ඒරියා එකට. ඉතින් එතනට යන්න තියෙන්නේ මේ වින්ඩෝස් හරහා. ඉතින් සිටි එකට කියන්නේ ටවුන් ඒරියා එකට ළඟයි කියලා කිව්වනේ. ඉතින් ඒ තියෙන එන්වයරන්මන්ට් එකෙන් හරිම වෙනස් එන්වයරන්මන්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. හොඳ ෆ්‍රෙෂ් කූල් එයා එකක් ලැබෙන විදිහට තමයි මේ බැල්කනි ඒරිය එක හදලා තියෙන්නේ. ඉතින් ලිවිං ඒරියා එකෙන් අපි අපේ පළවෙනි කාමරේ අප්ස්ටේයර් එකේ තියෙන පළවෙනි කාමරේ බලන්න යන්නේ. ඔයාලට දැන් නම් හොඳටම පේනවා ඇති මේ ටයිටේනියම් වෝල් එකත් එක්ක ලස්සන එලිගන්ට් ලුක් එකකට හදලා තියෙන කෝට් යාඩ් එක. ඉතින් කලර් ටෝන්ස් දෙකක් වෙනස් වෙන විදිහට හදලා දීලා තියෙනවා. ඔයාලට ඒ වෙනසත් හොඳටම පේනවා ඇති. එහෙනම් අපි රූම් එක බලමු. ඉතින් ඔයාලට රූම්ස් හතරෙන් රූම්ස් දෙකක්ම හම්බ වෙන්නේ ඇටච් බාත්รูම් එක. ඉතින් අපි දැන් බලන්න ලෑස්ති වෙන්නේ මේ වගේ රූම්ස් දෙකක්. අප්ස්ටේයර් එකේ තියෙන රූම්ස් දෙකම ඔයාලට ඇටච් බාත්รูම් එක හම්බ වෙනවා. මේ තියෙන්නේ පළවෙනි රූම් එක. එන්ට වෙද්දිම පොඩිම පොඩි කොරිඩෝ එකක් පේන්න තිබ්බට රූම් එක ඊට වඩා විශාලයි. ඔයාලට පේනවා ඇති ස්පේස් එක අතින් ලොකු දුරක් තියෙනවා අපේ තියෙන වින්ඩෝ ඒරියා එකට. ඉතින් හිතා ගන්න පුළුවන් මේ තියෙන ස්පේස් එක දැනටමත් ෆෑන් එකක් ඒසී එකක් හයි කරගන්න පුළුවන් ප්‍රොවිෂන්ස් එකම තියෙනවා. ලයිට්ස් හරිම චාම් විදියට ලයිට්ස් කිහිපය යූස් කරලා තියෙන්නේ. ලයිට්ස් වල ඕමනාව අපිට ලොකුවට දැනෙන්නේ නැහැ මොකද වින්ඩෝ ඒරියා එක ලොකුවටම හදලා දීලා තියෙනවා. බැල්කනි ඒරියා එකත් හොඳ ස්පේස් එකක් තියෙන විදිහට හදලා දීලා තියෙනවා. අපේ හදනවයි කියපු ඉස්සරහට හැදෙමින් පවතින ගාඩන් ඒරියා එකට view එක හැදෙන විදිහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් වටේටමත් ඔයාලට greenish ඒරියා එකක් බලා ගන්න පුළුවන් වගේම හොඳ air flow එකක් fresh air එකක් ලැබෙන විදිහට තමයි මේ ඒරියා එක හදලා දීලා තියෙන්නේ. ඉතින් room එකට enter වෙන කෙනෙකුට දැනෙන්නෙම නැහැ මේ තරම් space එකක් තියෙනවා කියලා. මොකද අපේ privacy එක ගැන හිතලා corridor look එකකින්නේ අපිට living area එකෙන් එන්න තිබ්බේ. ඉතින් ඒ එද්දිම දැනෙන ෆීල් එක මේ දැනෙන ස්පේස් එක දැක්කහම දැනෙන ෆීල් එක කියා ගන්න බෑ. මොකද ඒ තරම් ලොකු ඉඩක් තියෙනවා. අපි දැන් යන්නේ අපි ඇටච් බාත්รูම් එකට. ඉතින් රූම් එකේ විශාලත්වෙත් එක්කම ඇටච් බාත්รูම් එකත් සාමාන්‍යයෙන් ලොකු වෙන්න එපා. ඉතින් ඒ විදිහටම තමයි හදලා දීලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන ෂවර් ඒරියා එක ඔයාලට ඉස්සරහට හොට් වෝටර් ෂවර් එකක් වුණත් හයි කරගන්න පුළුවන් ප්‍රොවිෂන්ස් තියෙනවා. ස්පේස් එක ගැන හිතා ගන්න පුළුවන් ඇති ලොකු ස්පේස් එකක් තියෙනවා වගේම සිංක් කොමන් මේ හැම දෙයක්ම ක්වොලිටි විදියට තමයි ෆිටින්ග්ස් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ස්පේස් එකත් එක්ක මෙන්න මේ ඒරියා එකත් ඔයාලට හදලා දීලා තියෙනවා වොෂින් මැෂින් එකක් යූස් කරගන්න පුළුවන් විදිහට. ඉතින් මේ තියෙන රූම් එකේ ඔයාලට තවත් පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ තමයි තවත් හොඳ එයා ෆ්ලෝ එකක් ගන්න පුළුවන් විදියට හදපු චූටි බැල්කනි ඒරියා එකක්. තාමත් වැඩ නම් ඉවර නෑ. ඉතින් මේ ඒරියා එකටත් අපිට අපේ බෑක්යාඩ් එක හොඳටම පේනවා. ඉතින් මේ රූම් එකටම මුහුණලා තමයි අනෙක් රූම් එක තියෙන්නේ. අපි දැනටමත් ස්පේස් එකේ සර්ප්‍රයිස් එක ඔයාලට පෙන්නලා ඉවරයි. මේ රූම් එකෙත් ඒ විදිහම ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු. මේ රූම් එකේ තවලට ප්‍රයිවට් බැල්කනි එකක් හදලා දීලා තියෙනවා ෆ්‍රෙෂ් එයා එකක් රූම් එකට එන විදිහට. ඉතින් view එක ගත්තොත් අපේ මේන් එන්ට්‍රන්ස් එක සහ ගාඩන් ඒරියා එක පේන විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. දැන් අපි ඇටච් බාත්รูම් එක බලමු. ඉතින් ඒ වොෂ්රූම්ස් වල තිබ්බ වගේම ලස්සන ෂවර් වර්ක්ස් තියෙනවා. ඉතින් සිංක් කොමන්ස් මේ හැම දෙයක්ම ක්වොලිටි ෆිටින්ග්ස් තියෙන්නේ. ඉතින් ස්පේස් වයිස් ගත්තොත් මේ වොෂ්රූම් එකෙත් හොඳට ඉඩකඩ තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ෆ්ලෝ එක ගත්තාම ලස්සන වුඩ් වර්ක් එකක් වගේ තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් සීලින් එකක් ගත්තොත් ෆිනිෂින් රූෆ් එකක් එක්ක ඔයාලට ලස්සන කලර් ටෝන් එකකින් රූම් එක බලා ගන්න පුළුවන්.
ඉතින් අපි මුලදී කිව්වා වගේ කඳානට තියෙන ඉල්ම මත තමයි අපි මේ ගෙදර ඔයාලට පෙන්වන්නේ. ඉතින් පර්චස් 11 මාරක හදලා තියෙන මේ ගෙදර ඔයාලට රූම්ස් 4ක් සහ වොෂ්රූම්ස් 3ක් එක්ක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඇටච් බාත්รูම් 2ක් එක්ක මාස්ටර් බෙඩරූම් එකක්, එතකොට තවත් රූම් එකක් ඔයාලට අප්ස්ටේයර් එකේ බලා ගන්න පුළුවන් වුණා. හොඳ ස්පේස් එකක් තියෙන ගෙයක්. ඉතින් ඒ වගේම තමයි මීට අමතරව සර්වන්ට් බාත්รูම් එකක් සහ සර්වන්ට් රූම් එකක් ඔයාලට හදලා දීලා තියෙනවා. ඉතින් මේ ගෙදර ගැන තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම ඔයාලට මේ ගෙදර මිල ගණන් දැනගන්න ඕන නම් මේ දැන් ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකට දැම්ම කෝල් එකක් ගන්න. ඒ නම්බර් එකට කෝල් එකක් දීලා මේ ගෙදර ප්‍රයිසස් ඉඳලා හැම විස්තරයක්ම ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම සුපිරි ගයක් එක ඔයාලව හම්බ වෙනවා.